ආපෝෂ උසස් පෙළ උපකාරක සම්මන්ත්‍රණය 2015 භෞතික විද්‍යාව 1 පැය 2යි. විකිරණයේ මාත්‍රාව හෙවත් පදාර්ථයේ ඒකක ස්කන්ධයකට අවශ්‍යශක ශක්තිය මනුල් ලබන ඉස්ස ඒකකය වන්නේ දෙකර නෑකමයින සක්‍රීතාව ග්‍රේ එක උත්තරේ සිවත් එකමයින සපල මාත්‍රාව ඩෙසිබෙල් ධනි ශක්ති මට්ටම මනින ඒකකය ජූල් ශක්තිය හෝ කාර්යමනින ඒකකය දෙක තියෙන වර්ණීය පරිමාණයක් ප්‍රශ්නවල කියලා බලන්න. පහලින් තියෙනවා ප්‍රධාන පරිමාණය, ඉහලින් තියෙනවා වර්ණීය පරිමාණය. ඒකට පහල තියෙන එක මිලිමීටර් භාගයේ කොටස් වලින් සමන්විතයිලු. ඒනි කොටස් 49ක් වර්ණීය කොටස් 50කට සමපාත වෙලාලු තියෙන්නේ. ඇත්තටම මේක චලන වීක්ෂයේ මිනුම් ක්‍රමය. චිතොට වලට මතක් වෙනවා ඇති. කුඩාම මිනුම වෙන්නේ මිලිමීටර් 100 පංගුවයි. දැන් එමුනම් මෙතන තියෙන්නේ මිලිමීටර් 30. ඒතර ප්‍රධාන පරිමාණයේ මිලිමීටර් 32ක් පහුවලා තියෙනවා. ඒතර 32යි දශම. සමපාත වෙලා තියෙන වර්නියර් 1 2 3 4 5 6 වෙනි රේඛාව එනවා 6 100 පංගුවේ 6ක් වෙන දශම බිඳුවයි 1යි. ඒ වගේ 6ක් වෙන දශම බිඳුවයි 6යි. එහෙනම් උත්තරේ වෙන්නේ මිලිමීටර් 32යි දශම බිඳුවයි 6. දෙවෙනි පිළිතුර. තරංගයමේ ලැම්ඩා වන ෆෝටෝනයක ශක්තිය E1 ප්ලාන්ක් නියතයේ චාලක ප්‍රවේගයේ C. එතකොට ෆෝටෝනයක ශක්තිය සමානයි HF වලින් ලැබෙනවා. එතකොට F කියන්නේ සංඛ්‍යාතය. ඊළඟට තරංග සම්බන්ධයෙන් V සමානයි F ලැම්ඩා අපි දන්නවා. එහෙනම් F වෙනුවට දාන්න පුළුවන් V බෙදීම ලැම්ඩා. V කියන්නේ ආලෝක ප්‍රවේගය. එහෙනම් ආලෝක ප්‍රවේගයට C කියලා දාපුවාම H C බෙදීම ලැම්ඩා. පස්වෙනි උත්තරේ. 4 සුප්‍රසන්නයක සඳහා නිර්පේක්ෂ ස්වභාවය සහ ප්‍රතිවදකතාව අතර ප්‍රස්ථාරයේ ඇත්තම නම් පිළිගන්න තියෙන මේ තුන්වෙනි එක. නමුත් හතරවෙනි එකට ආසන්නව යනවා වඩා හොඳ වෙන්නේ තුන්වෙනි එක. 5 පාත රූපේ පින්න ඇත්තේ චුම්බක ශේෂයක චලනය වන අංශ තුනක පත තුනකි. ඒහා BC නම් මේම පත තුනට අනුරූප අංශ විය හැක්කේ. දැන් පැහැදිලි මෙතන තියෙන චුම්බක ශේෂයක් ඇතුළට අංශ තුන වක්‍ර වුණ ආකාරය පෙන්වලා තියෙනවා. අපි මෙතනදී යොදාගන්නේ ක්ලෙමින්ගේ වමත් නියමය. ඒකට ක්ලෙමින් වමත් නියමෙන් ධාරාව ගලන දිශාවට අපි දබරැඟිල්ල තියපුවාම සමාන මැදැඟිල්ල තියපුවාම දබරැඟිල්ල මගින් චුම්බක ශේෂය මාපටැඟිල්ල මගින් බලය ලැබෙනවා. ඒක කියලා බලන්න. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. ඒකේ තේරුම ඒ කියන්නේ නියුට්‍රෝනයක් කෙලින්ම ගිහින් තියෙනවා. B කියන්නේ ඉලෙක්ට්‍රෝනයක්. ඉලෙක්ට්‍රෝනේ මේ පැත්තට නැමෙනවා. ඇත්තටම ධාරාව මේ පැත්තට කියලා ගන්න බමත් දිශාවට. එතකොට මේ පැත්තට බලයක් ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන මෙහාට යනවා. ප්‍රෝටෝන මෙහාට යනවා. එහෙනම් හරි උත්තරේ 3. පාත පරිපත්ත රූපේ F ප්‍රතිදාන තාර්කිකයේ 1 AB හා C සඳහා ප්‍රධාන විය හැක්කේ. එතකොට මේ පරිපතේ සඳහා මෙතනින් 1 එන්ද ABC කොහොමද කියලා අහනවා. එතන මේ තියෙන AND gate එක. AND gate එක පිටතට එකක් එන්නේ ඉන්පුට් දෙකම එක වුණොත්. එහෙනම් මෙතනත් එක වෙන්න ඕනේ, මෙතනත් එක වෙන්න ඕනේ. මේකත් AND gate එකක්, මේකත් AND gate එකක්. එහෙනම් එක එළියට එන්න A සහ B එක වෙන්න ඕනේ. මෙතනින් එකක් එළියට එන්න B හා C එක වෙන්න ඕනේ. අන්තිමේදී ABC තුනම එක වෙන්න ඕනේ. පිළිතුර 5. යම් ලක්ෂයක ධ්වනි තීව්‍රතාව අයිහි යගේ සිය ගුණයකින් වැඩි කළ විට එම ලක්ෂයේ තීව්‍රතාව මට්ටම වැඩි වනුයේ. මේකේ අපි දන්නවා ධ්වනි තීව්‍රතාව මට්ටම ලබා ගන්න සූත්‍රය බීට සමානයි 10i log i බෙදීම i බිඳුව. ඊළඟට i ලාගේ සිය ගුණයකින් වැඩි කරනම් බීටා ඩෑෂ් තීව්‍රතාව මට්ටම එනකොට 10i log c i බෙදීම i බිඳුව. එතකොට වෙනස කියලා කියන්නේ පසුවකින් මුල් එක අඩු කරනවා. බීටා ඩෑෂ් ඉන්න බීටා සමානයි ලඝු නීති දාපුවාම මේ විදිහට සුළු වෙලා 20 කියලා එනවා. මේක ඇත්තටම ගණිත සුළු කිරීමක් තියෙනවා. අට චුම්බක ශාව ඝනත්වයේ ටෙස්ලා දශම 6 වෙන චුම්බක ශේෂයකට ලම්බව මීටර 2.5ක් දිග සන්නායකයක් අතරේ මීටර 1.6 වේගයෙන් චලනය වේ. සන්නායකයේ මත ප්‍රේරණ වන විදුලත් ගාමක බලය වන්නේ. ඇත්තරෝ මෙතනදී අපි දාන්නේ සූත්‍රය ඉතාම සරල එකක්. E සමානයි BLV. තොට B කියන්නේ දශම 6, L කියන්නේ 2.5, V කියන්නේ 6යි. ඒක සුළු කරපුවාම වෝල්ට් 9ක් ලැබෙනවා.
ගෝලකයක ඉහළට සිදුවන චලිතයට අදාළ ප්‍රයෝගකාර ප්‍රස්ථාර රූපය දැක්වේ. එහි ඇති තැටි තරාදියක් මත භාරයක් තබා ඇත. කාලය සමග තරාදි පාටාංකය වෙනස් වන ආකාරය වඩාත් හොඳින් නිරූපණය කරන ප්‍රස්ථාරය. එතකොට මේක තමයි ප්‍රස්ථාරය. මේක ගැනලා තියෙනවා පළවෙනි කොටස ත්වරණයක්, ඒකාකාර ප්‍රවේගයක්, මන්දරයක්. අපිට මතක් වෙන්න ඕන උත්තෝලකයක් ඉහළ නගිනකොට ත්වරණ අවස්ථාවේදී නියම දරට වඩා වැඩි අගයක් පෙන්නනවා. ඒකාකාර ප්‍රවේගයේදී හෝ නිශ්චලතාවයේදී නියම බර පෙන්නනවා. මන්දනයකදී අඩු බරක් පෙන්නනවා. එහෙනම් පළවෙනි එක තමයි උත්තරේ. ඒත් මේ දැක්වෙන නියම බර ත්වරණ අවස්ථාවේදී වැඩි බරක්, මේ නියම බර මේ අඩු බරක්. පහත වෙන්නා ඇති ඒ දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩා යෝග්‍ය ලක්ෂ්‍ය වනුයේ. ඒත් අපි දන්නවා මේ දණ්ඩ පවතින බල තුනක් යටතේ සමතුලිත වෙනම ඒවා එක ලක්ෂ්‍ය විය යුතුයි. ඒත් මේ තන්තුවේ පාර අපි දික් කරනවා, මේ මාර්ගය දික් කරනවා. ඊට පස්සේ ඒ දෙක කැපෙන තැනින් ශිරස් රේඛාවක් ඉහළට අඳිනවා බර සඳහා. ඒවා කැපෙන තැන නිර්මාණය කරලා බලන්න D වශයෙන් ලැබේවි. මේක දික් කළා මෙන්න මේ හරියට එනකොට, මේ පාදෙ මෙතෙන් එනකොට ඒ දෙක කැපෙන තැනින් D හරහා යන බර කියන රේඛාවත් කැපෙනවා. එහෙනම් D තමයි ගුරුත්ව කේන්ද්‍රය. 11 වෙනි එක ආරෝපණය කිව්වා ස්කන්ධයේ මූ අංශයක වී විභවান্তরයක් අඩට ත්වරණය වූයේ නම් ඩී බ්‍රොග්ලි තරංගායාමයේ වනුයේ. මේ බලන්න. ඉතින් අපි දන්නවා ආරෝපණයක් වී විභවান্তরයක් තුල ත්වරණය වුණාම ලැබෙන ශක්තිය VQ. ඉතින් මෙතනදී ලැබෙන ශක්තිය චාලක ශක්තිය භාගය mu වර්ගය. ඊළඟට අපි දන්නවා ඩී බ්‍රොග්ලි තරංගායාමය සමානයි ලැම්ඩා සමාන h බෙදීම p. කියන්නේ ගම්මිතාව. මේ අවස්ථාවේදී ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයෙන් ගම්මිතාව ලැබෙනවා. එහෙනම් ලැම්ඩා සමාන h බෙදීම p හෙවත් h බෙදීම mu. ඒතර පළවෙනි අවස්ථාවෙන් අපි යුක්ත කරලා මෙතෙන් ආදේශ කරපුවාම සුළු කරපුවාම h බෙදීම මූල 2 mv q කියලා ලැබෙනවා. ඒ කියන්නේ හරි උත්තර වෙන්නේ පළවෙනි එක. අපරිමිත දිග සන්නායක කම්බියක් තුලින් අයි ධාරාවක් ගලා යයි. කම්බියේ සිට ආදුරකනු ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වය B නම්. තුර මේක තමයි අදාළ සූත්‍රය. අපරිමිත දිග සන්නායකයක ආදුරකදී චුම්බක තීව්‍රතාව චුම්බක ශ්‍රාව ඝනත්වය ලැබෙන සූත්‍රය μi බෙදීම 2π r. ඉතින් මෙතනදී අපි r සමග b වෙනස් වීම දැම්මනම් මෙතනදී අපිට ලැබෙන ඍජු කෝණි බහුවලයක් r අනන්තයේදී b බිඳුවයි, R බිඳුවේදී B අනන්තයි. මේක නමුත් අහලා තියෙන්නේ එක බෙදීම R සහ B අතර. එතකොට ඒක y සමාන mx ආකාර වෙනවා. මේ සමීකරණය හදපුවාම y සමාන mx ආකාර වෙනවා. එහෙමනම් මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් එන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි එකයි නිවැරදි වෙන්නේ. සරු තලය මත ඇති වස්තුව මත ආනත තලයට සමාන්තරව යොදන P බලය වැඩි කරගෙන යන විට P සමග ඝර්ෂණ බලය F විචලනය වඩාත් හොඳින් නිරූපණය කරන ප්‍රස්ථාරය වන්නේ. හොඳයි. මේ වස්තුව මත තලයට සමාන්තරව ඉහළට P කියන බලයක් යොදලා තියෙනවා. එතකොට සලු කියන නිසා අපි මේ P කියන බලය බිඳුවයි කියලා ගත්තත් පල්ලෙහාට එන්නේ නැහැ. එනවා වුණත් ඝර්ෂණ බලයක් හටගන්න ඕනේ. එහෙනම් පටන් ගන්නකොට මේකේ P බිඳුව වුණත් ඝර්ෂණ බලයක් ඉහළට තියෙනවාමයි. ඊළඟට මේ P බලය ටික ටික වැඩි කරනකොට අපි දන්නවා චලනය ආරම්භ වන තුරු ඝර්ෂණ බලය විරුද්ධ අතට ක්‍රමෙන් වැඩි වෙන බව. එහෙනම් P ටික ටික වැඩි කරනකොට මේ ඉහළට තියෙන ඝර්ෂණ බලය ක්‍රමෙන් බිඳුව වෙලා විරුද්ධ පැත්තට හැරෙනවා. විරුද්ධ පැත්තට හැරිලා P වැඩි කරන යද්දී ඒ ඝර්ෂණ බලය ටික ටික වැඩි වෙලා යම් අවස්ථාවකදී ලිස්සීම පටන් ගන්නවා. ඒත් අපි සාමාන්‍යයෙන් කියන දේ ලිස්සීම පටන් ගන්නකොට ඝර්ෂණ බලය ක්‍රමෙන් එකපාරට අඩු වෙනවා කියලා ඊළඟට සීමාකාරී ඝර්ෂණ බලය නියතව තියෙනවා. ඒ අනුව මේක තමයි නිවැරදි පිළිතුර. නැවතත් P බිඳුව වෙනකොට මේක ලිස්සා නොයෑම සඳහා ඝර්ෂණ බලයක් ඉහළට තියෙනවා. එතකොට මේක දෛශික වශයෙන් හිතනකොට ආරම්භක ඝර්ෂණ බලය ඉහළට, අන්තිමේදී මේ ලිකුට්ටිය චලන වෙනකොට ඝර්ෂණ බලය පහළට. ඒ නිසා ඉහළට තිබ්බ එක මෙයාලා රිනවා සින්නරන් තියෙනවා. ආරම්භක ඝර්ෂණ බලය ඉහළට තියෙනකොට P බලය නැති වෙනකොට බිඳුවේදී ඍණ ඝර්ෂණ බලය. ඊට පස්සේ P ක්‍රමෙන් වැඩි කරනකොට මේ ඝර්ෂණ බලය ටික ටික අඩු වෙගෙන ගිහිල්ලා බිඳුව වෙනවා. බිඳුව වෙලා මේක ඉහළට චලනය වීමට උත්සාහ ගනිද්දී ඝර්ෂණ බලය ආයෙම පල්ලෙහාට හැරිලා ටික ටික වැඩි වෙනවා.
වැඩිවෙලා චලනය ආරම්භ වෙනකොටම ක්ෂණිකව පහළට ඇවිල්ලා නියත සීමාකාරී ඝර්ෂණ බලය පවතිනවා. 14 උෂ්ණතමාන භාවිතය පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. ඒ ද්‍රව ඉටිවල සිසිලන වක්‍රය ලබා ගැනීමට තර්මිස්ටර් වෙනුවට රසදිය විවිධ උෂ්ණතමානයේ භාවිතය සුදුසුය. ඒක හරි. සාමාන්‍යයෙන් තර්මිස්ටරකින් උෂ්ණත්වය ලබා ගන්න අපිට සූත්‍ර භාවිතාව නැත්තම් ටික වෙලාවක් යනවා. විශේෂයෙන්ම තර්මිස්ටර් වඩා සුදුසු වෙන්නේ කුඩා ස්ථානයක උෂ්ණත්වය ගැනීම සඳහා. එහෙනම් ඒ හරි. මේ පුස්තයක ශීඝ්‍රයෙන් වෙනස් වන උෂ්ණත්වය ගැනීමට රසදිය විදුලි උෂ්ණත්වය වෙනුවට තාප විදුලි දික්මේ උචිතය. ඒකත් ඇත්ත. තාප විදුලි දික්මේක එක සංදියක් ලක්ෂීය තනක් පුස්තයක ස්පර්ශ කරලා ඒ උෂ්ණත්වය මනින්න පුළුවන්. නමුත් රසදිය විදුලි එකක ලොකු බලයක් තියෙනවා. ඒක ස්පර්ශ කරන්න අමාරුයි. ඒ නිසා B හරි. C වායු මධ්‍යයක උෂ්ණත්වය සිදුවන කුඩා විචලන මැනීමට තර්මිස්ටර් භාවිත කළ හැකිය. ඇතරම වායු මාධ්‍යයක් තුළදී වාතය හොඳට ස්පර්ශ වෙන්න නම් වඩා සුදුසු වෙන්නේ තර්මිස්ටරට වඩා වෙනත් හොඳ උෂ්ණතමාන. මේ අනුව ඒ සහ බී පමණක් සත්‍ය වේ. තුන්වෙනි එක. හැබැයි මේ සී කියන එක සම්පූර්ණයෙන් වැරදි කියලා නම් ප්‍රතික්ෂේප කරන්නත් නම් අමාරුයි. ඒ වුණත් ඒ බී සී සියල්ල සත්‍යව නැති නිසා එහා බී පමණක් පිළිගනිමු. අයිස් ඝනත්වය ඝන සිලින්ඩ්‍රෑම් x, ජලය ඝනත්වය ඝන සිලින්ඩ්‍රෑම් y. අයිස් ග්‍රෑම් m ස්කන්ධයක් ද්‍රවීමේදී සිදුවන පරිමා වෙනස් වීම වන්නේ ඝන සිලින්ඩ්‍රය වලින්. මේ තියෙන අයිස් ඝනත්වය x පරිමාව v1 කියලා අරන් තියෙනවා. දියුණුවෙන් පස්සේ ජලය ඝනත්වය y පරිමාව v2 කියලා අරන් තියෙනවා. එතකොට දියුණුවා කියලා ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. නමුත් පරිමා වෙනස කියන්නේ මුල්ලකෙන් පස්සෙ එක අඩු කරපුවාම v1 ඍණ v2. අපි දන්නවා පරිමාව සමානයි ස්කන්ධයේ බෙදීම ඝනත්වය කියලා. එහෙමනම් පළවෙනි පරිමාව වෙන්නේ m බෙදීම x, දෙවෙනි පරිමාව වෙන්නේ m බෙදීම y. අඩු කරපුවාම සුළු කරපුවාම මෙන්න මේක ලැබෙනවා. කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි එක. 16 කිලෝග්‍රෑම් දෙක ස්කන්ධයක් සහිත ගෝලයක් නැගෙනහිරට 4 ප්‍රවේගයෙන් චලනය වේ. කිලෝග්‍රෑම් 3 ස්කන්ධය සහිත තවත් ගෝලයක් 6 ප්‍රවේගයෙන් උතුරු දිශ චලනය වේ. ගෝල දෙක එකිනෙකට ගැටෙන අතර ගැටුමෙන් පසුව සංයුක්ත වී ගමන් කරයි. එහි ගමන් දිශාව නැගෙනහිර දිශාව සමග සාධන කෝණය වන්නේ. මේ තියෙන අදාළ රූපය. එතකොට මේක මේ පැත්තට යනවා, මේක මේ පැත්තට යනවා. දෙකකට සම්බන්ධ වෙලා මේ වාගේ ආනත දිශාවක යනවා කියලා අපි ගමු. එතකොට මේ දිශාව නැගෙනහිර සමග සාධන කෝණය තීට කියලා ගන්න තියෙනවා. අපි උතුරු දිශාවට දාලා තියෙන ගම්මිතය සංසිති නියමය පෙර ගම්මිතය සමානයි පසු ගම්මිතාව. ඊළඟට තිරස් දිශාවට දාලා තියෙනවා නැත්නම් නැගෙනහිර දිශාවට දාලා තියෙනවා පෙර ගම්මිතය සමානයි පසු ගම්මිතාව. ඒ දෙක බෙදපුවාම U බෙදීම V ලැබෙනවා. එතකොට U කියන්නේ උතුරු දිශාවට ප්‍රවේගය, V කියන්නේ නැගෙනහිර දිශාවට ප්‍රවේගය. ඒ දෙක අතර අනුපාතය tan θ වෙනවා. එහෙනම් මේකෙන් අපිට ලැබෙනවා U බෙදීම V සමානයි 9 බෙදීම 4. ඒවත් tan θ සමාන 9 බෙදීම 4 කියලා. එයනෝ මේකේ උත්තරය වෙන්නේ tan ප්‍රතිලෝම 9 බෙදීම 4.